අයිබෝවන් ඔබ එකතු වී සිටින්නේ විෂන් රේඩියෝ ශ්‍රී ලංකා අපගේ YouTube නාලිකාව සමගින් මෙවර අපොස උසස් පෙළ විභාගයේට පෙනී සිටින සිංහල විෂය ධාරාව හදාරන දුවදරුවන්ට ඇත්තේ ඉතාම සීමිත දින කිහිපයක්. ඉතින් විෂන් රේඩියෝ ශ්‍රී ලංකා අප කල්පනා කළා ඉතාම කෙටි කාලවකවානුව තුල පවා ඔබට වැදගත් යයි සිතෙන ඇතැම් පාඩම් ආවරණය කිරීමට इनिस अदम तोरगत्ताम कालीन वेदगत्कमकिन अनून कविपंतिया मा इंदुराम विश्वासकरानिनेह मे कविपंतिय उससपिल प्रश्नपात्रे रसास्वादेकट पेमिनी किया नमुत ओब मे रसास्वादेट सवंदेन्न मे यंपमनकट ओबट आधारयक् वेवि आधारकयक् बवट पत्तेवि विचारयन् गुणु किरीम सदा इतिं अद दवसे मा साकच्छा किरीमट बलापुरुत्तु वन्ने नंदन वीरसिंह कविया विसिन् विरचित आदरणीय पासल नम वु कवि पंथीय पिलिबंदव ओहो आदरणीय पासल नमेति यम उत्प्रासात्मक काव्य नामयक हरहा अपवित सम्मुख करन्ने कुमक पासल सबेविन्म आदरणीय ए यदुम उत्प्रासात्मकय उत्प्रेक्षा अलंकारे जनित करवन पासल आदरणीयय पासल हा सबेदी विविध मतकयन विविध रसमुसुतन अप අපගේ ජීවිතේ වෙලී පවතින ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබගේ ප්‍රියතම කාලය ඔව් හෝ ඇය කිසිදු විවාදයක් නැහැ ලබා දෙන පිළිතුර තමයි පාසල් කාලය. හැබැයි නන්දන වීරසිංහ කවියා අපට අපගේ පාසල් ජීවිතේ යම් වෙනස් කෝණයකින් අත්විඳීම සඳහා යම් ප්‍රවේශයක් ලබා දී තිබෙනවා මේ ආදරණීය පාසල කියන කවි පන්තිය ඇතුලේ. ඉතින් අපි වැඩි විස්තර අටුව ටීකා වලින් තොරව අපි බලමු මොකක්ද මේ අප වෙත ඉදිරිපත් කරන නව මානය පාසල පිළිබඳ අපේ පාසල් මතකයන් පිළිබඳ නන්දන වීරසිංහ කවිය අප වෙත ඉදිරිපත් කරන නව මානය කුමක්ද අපි බලමු එක් එක් කවිය අර්ථයන් දෙසට අවධානය යොමු කොට එක් එක් කවියේ අර්ථයන් දෙස අවධානය යොමු කරන්න කලින් මොකක්ද මේ කවි පන්තියෙන් සංකල්පගත කරන්නේ මොකක්ද මෙහි ප්‍රස්තුතේ හොඳින් ධාරණය කරගන්න දුවේ පුතේ वर्तमान लांकेय अध्यापन क्रमे वेली पवतिन विषमत्यंतमे मे नंदन वीरसिंह कविय आदरणीय पासल कविपंत्य तुलिन साकच्छावट लक्करन कुमन विषमत्ते पासल तुलिन असमानुपातिक स्वभावे अतिकरवन्ने केसेद पासल तुलिन समान सलकन्ने असमान तावयन उत्पन्न करन्ने कोहोमद पासल पंति कामरे तुल ද්‍රවීගත වීම සිදුවන්නේ කොහොමද ද්‍රවීගත වීම යම් කලාප දෙකක් යම් මණ්ඩල දෙකක් ලෙස සිසුන් ද්‍රවීගත වන්නේ කෙසේද කියන කාරණාව පෙන්වා දෙනවා අපි මේ සරලව සාකච්ඡා කරමු අපි කවියේ අර්ථයන් දෙසට අවධානය යොමු කොට කන්දපා මුල තවමත් පෙරසේම එදා තිබූ තනමය මගේ පැරණි පාසල නන්දන වීරසිංහ කවියා සිය කවිය ආරම්භ කරන්නේ මෙලෙසින් කන්දපා මුල මෙහි කන්ද සංකේතය කවියයා මතීතාවර්ජන ශෛලියකින් සිහි කරනවා කන්ද පාමුල තවමත් පෙරසේම එදා තිබූ තැනය මගේ පැරණි පාසල මගේ පැරණි පාසල මාධ්‍යාපනයේ ලැබූ අවධිය හා සමානවම තවමත් පවතින්නේ කන්ද පාමුලමයි ඒ කියන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සැලකිය යුතු වන්දමින් යම් ගුණාත්මක විපරිවර්තනයකට ලක් වී නැහැ අපේ වැඩිහිටි පරම්පරාවන් අත්විඳින ලද අධ්‍යාපනයේම එහි යම් සුළුසුළු ප්‍රතිසංස්කරණයන් සහිතව ඒ එලෙසම ගලාගෙන යෑමක් සිදුවන බව තමයි මේ නන්දන වීරසිංහ කවියා අපට පවසන්නේ. එනම් අධ්‍යාපනයේ සාකල්ය නැත්තම් අධ්‍යාපනයේ සැලකිය යුතු වෙනස්කම් සිදු නොකොට යම් පැලැස්තර විසඳුම් සිදු වී ඇති බව තමයි පෙන්වා දෙන්නේ. මන්ද ඔහු පෙන්වා දෙනවා එදා තිබූ තනමය මගේ පැරණි පාසල තවම පාසල මම අද්දුරු පාසල තවමත් ඒ තිබූ ස්ථානෙමයි පවතින්නේ කන්ද පාමුල කන්ද සංකේතයක් එනම් ලාංකේය අධ්‍යාපනයේ ඇතුලේ ඔබටත් මටත් කන්ද තරණය කිරීමට තවම හරිහැටි උගන්වා නැහැ ජීවිතේ නැමැති කන්ද මේ සමාජයේ තෝරා බේරා ගැනීම නැමැති අප ඉදිරියේ පවතින විශාල කඳු තරණය කිරීමට තරම් අප පාසල තුලින් පන්නරයට පත් කර දී තිබෙනවාද ප්‍රශ්නය ඔබට බාරයි නන්දන වීරසිංහ කවිය ඊළඟට මෙලෙස යොමු වෙනවා තරඟ වැද පරයා එකෙකු
නොහැරම ජයකනුව වෙත දිව යන මග කියා දුන් පාසල මින් කිසිදු ගුරුවරයෙකුට දෝෂාරෝපණය කිරීමක් නන්දන වීරසිංහ සිදු කරන්නේ නැහැ. මන්ද මේ අධ්‍යාපන ක්‍රමයේ විෂමත්වය ඇතුලේ ගුරුවරුනුත් යම් තරගයකට අනුවර්තනය වෙලා තිබෙන්නේ. පාසල තුලින් තරගය ඇති කරවනු තරගවැද පරයා එකෙකු නොහැරම මමත්වය ඇතුලේ එකා එකා සමග යම් ආකාරයක තරඟකාරීත්වයක් ඇති කර ගනිමින් බෙදා හදා ගැනීමේ ගුණාංගයන්ට තිත තබමින් මොකක්දෝ ඉලක්කයක් පසුපස හඹා යන පිරිසක් බවට අපපත් කරලා අප ඉසෙඩ් අගේ මත යම් තරඟයක නියුතු වෙනවා වෙන්න පුළුවන්. අප සාමාන්‍ය පෙළ ඉහළ ප්‍රතිඵල මත නියුතු වෙනවා වෙන්න පුළුවන්. උසස් පෙළ ඉහළ ප්‍රතිඵල මත නියුතු වෙනවා වෙන්න පුළුවන්. ඔබ සිතා බලන්න. ඔබේත් මගේත් පාසල් ජීවිතයේ යම් තරඟ ක්‍රියාවලියක විඳිතයන් බවට අපව පත් කර දී තිබෙනවා නොවේද? ජයකනුව වෙත දිව යන මග කියා දුන් පාසල. පාසල යම් පමණකට අපට ජයකනුව වෙත යෑමට අවශ්‍ය කරන පන්නරේ මග කියා දුන් ස්ථානයක් ලෙස නන්දන වීරසිංහ හඳුන්වා දෙනවා. එනම් පාසල තුලින් ලැබිය යුතු ඒ සංස්කෘතික දායාදයන් වෙනුවට අපව යම් පමණකට යම් කිසි තරඟයක තරඟකරුවන් බවට පත් කර දී තිබෙන ආකාරයේ පෙන්වා දෙනවා. අපහා සමකාලීනව තරඟ වදින අනෙකා අපගේ සෙසු තරඟකරුවන් ලෙස අප ඔවුන්ව හඳුන ගන්නවා. ඔවුන් සහ අප අතර මොකක්දෝ තරඟයක් පවතිනවා. ඒ නිසා අප තුළ මමත්වයක් නිර්මාණය වෙනවා. දැන් ඔබ පාසල පිළිබඳ ඔබ තුළ පැවති ඒ සෞන්දර්යාත්මක හැඟීම් ගැන ඔබට දැන් කුමක්ද ඇතිවන්නේ? නන්දන විරසිංහ කවියා වෙනස් වන්නේ යන්නේ එතනින්. ඔබට පාසල පිළිබඳ යම් සෞන්දර්යාත්මක හැඟීමක් යම් ආදරණීය හැඟීමක් පවත්වා ගත හැකි. හැබැයි නන්දන විරසිංහ මේ මතු කරන කාරණාවන් ඔබ ගැඹුරින් සිතා බැලිය යුතුයි. මෙන්න ඊටම රසවත් කවියක්. පසුපසම අසුන්වල අපවෙත සුරත දිගුකොට බැරි යවුන් යැයි හෙලා දුටු ඒ දවස ඉදිරිපෙළ සිසු නඩය සරදම් සිනාදී ප්‍රීතිසිත් වියරු කළ තැන මගේ ශුද්ධ වූ පාසල. ඉතාම උත්ප්‍රාසාත්මක කවියක්. පසුපස අසුන්වල අපවෙත සුරත දිගුකොට මා කවිය ආරම්භ කරද්දී පැවසුවා පාසල් පන්තිකාමරයේ ඇතුළේ ද්‍රවීගත වීම ඉදිරිපෙළ ආසනවල දක්ෂයන් පසුපෙළ ආසනවල අදක්ෂයන් ඉදිරිපෙළ ආසනවල පුහසතුන්ගේ ළමයි පසුපෙළ ආසනවල දුප්පතුන්ගේ ළමයි ඉදිරිපෙළ ආසනවල කැපී පෙනෙන්නන් පසුපෙළ ආසනවල වැඩ බැරිය. මෙලෙස යම් ආකාරයක ද්‍රවීගත වීමක් පවතින ඔබට මේ හා සමානව කියවන්න පුළුවන් ඒ වී සුරවීරයන්ගේ අපටත් දවසකි රපායාදෝ නමැති කෙටි කතාව. ඒ තුළිනුත් ග්‍රාමීය අධ්‍යාපනය ඇතුළේ කොහොමද පන්තිකාමරය තුළ සිසුම් ද්‍රවීගත වන්නේ පුළුවන් බැරි දුප්පත් පොහොසත් ලෙසට. නන්දන වීරසිංහ එය මෙලෙස අවධාරණය කරනවා. පසුපසම අසුන්වල අප වෙත සුරත දිගුකොට අප පසුපස පේලියේ සිටියේ අප වෙත සුරත දිගුකොට බැරි එවුන් යැයි හෙලා දුටු ඒ දවස අපව පාසලේ යම් පමණකට ලේබල් කිරීමකට ලක් කළා. අප බැරි එවුන් අප නොහැකි එවුන් ඉදිරිපෙළ සිසු නඩය සරදම් සිනාදී අප එලෙස ලේබල් කිරීමකට ලක් කරනකොට ඉදිරිපෙළ සිසුන්ට එය තරම් විහිළුවක් තවත් නැහැ. ඔවුන් දක්ෂයන් ලෙසට නාමකරණය වී අවසන් ඔවුන් දක්ෂයන් ලෙස නාමකරණය වෙද්දී අප හංවඩු ගැසුනේ අප ලේබල් කරණය වුණේ බැරියෝ අසමත් එවුන් ලෙසට. එනිසා කවි අවසානයේ පවසනවා ඉදිරිපෙළ සිසු නඩය සරදම් සිනාදී ප්‍රීතිසිත් වියරු කළ තැන මගේ ශුද්ධ වූ පාසල. ප්‍රීතියේ වියරුභාවයකට පත් වී තිබෙන පාසල ඇතුළේ ප්‍රීතියේ උච්චස්ථානය තුළ යම් වියරු භාවය ආරූඪ වූ ප්‍රීතියක්. එනිසා පෙන්වා දෙනවා නන්දන වීරසිංහ මේ පාසල ශුද්ධ වූ පාසල. සැබවින් ඔබ කල්පනා කරලා බලන්න මේ ශුද්ධ වූ පාසලක්ද යනවග අපේ ලාංකේය අධ්‍යාපන ක්‍රමයට යම් ආකාරයක කණේ පහරක් එල්ල කිරීමක් මේ හරහා සිදු කරනවා. ඊළඟ කවිය අදත් එහි උලෙලකි සමත් අය හට තිලින පුද දෙන මෙත් සිසිල් ආදර වදන් බෑහෙන මහසබයෙහි තවම පැසසුම් ලබන ඉදිරිපෙළ සිසු කැල. පාසලේ හැමදාම උලෙලවල් උත්සව ගුණ සැමරුම් පැවැත්වෙනවා කුමකටද? සමත් අය හට තිලින පුද දෙන සමත්තුන් දක්ෂයන් හට ගරු බුහුමන් කරන මෙත් සිසිල් ආදර වදන් බෑහෙන හැමදාම ගුණ වැවුනේ දක්ෂයන්ගේ වැඩ පුළුවන් අයගේ.
තවම පැසසුම් ලබන ඉදිරිපෙළ සිසු කැල හැබැයි විභාග රටාව ඇතුලේ යම් පමණකට අසමත් වෙන අධ්‍යාපන තරඟයත් එක්ක පිම්මේ දුවන්න බැරි ළමයි එලෙස ඇගියුමට ලක් වුණේ නැහැ. ඔවුන්ගේ වෙනත් හැකියාවන් පවා ඇගියුමකට ලක් වුණාද කියන ප්‍රශ්නාර්ථය මෙහිදී අපට මතු කරන්න පුළුවන්. එනිසා විභාග රටාව ඇතුලේ දක්ෂයන් කෙලෙසද ලේබල් කරණය වුණේ එලෙසම දක්ෂයන් තමයි සෑම විටම පාසල් පද්ධතිය ඇතුලේ ඇගියුමට ලක්වන්නේ ප්‍රශංසාවට ලක්වන්නේ ඔවුන් පිළිබඳ ගුණ වර්ණනාවන් රචනාවන්නේ. අවසානම කවි පේළිය ලකුණු අඩු අය අතර පළවෙනියන් නොමදක කන්ද නොනැගම පෙරමෙන් එකම තැන läග හිඳිමින් පෙරමුණට සටන් සංගයන් යවන ආදරණීය පාසල මා මුලදී පෙන්වුවා පාසල කන්ද නගින්න අපට ආධාර කළේ නැහැ. අප තවමත් කන්ද පාමුල සිටිමින් කන්ද මුදුනත දෙස බලා යම් පමණකට සුසුම් ලනවා. එනිසා අප ලකුණු අඩුවෙන් ලබාගත් අය වුණත් අපතුලිනුත් පළවෙනියන් බිහි විය හැකි බවට පාසල කල්පනා කළේ නැහැ. මෙහිදී පාසල ලෙස ආමන්ත්‍රණය කරන්නේ සමස්ත අධ්‍යාපන ක්‍රමයට. එකම තැන läග හිඳිමින් පෙරමුණට සටන් සංගයන් නිබන ආදරණීය පාසල. පාසල යම් පමණකට එකම තැන läග පවතිමින් නවීකරණයන්ට භාජනය නොවෙමින් මේ පවතින යාන්ත්‍රණය එලෙසමයි පවත්වාගෙන යෑමට තව තවත් පුරුක් සමාජයට එකතු කරන තැනක් බවට පත් වී තිබෙනවා. ඒ අවධාරණය කරන්නේ එකම තැන läග හිඳිමින් පෙරමුණට සටන් සංගයන් නෙවන. සටන් සංගයන් ලෙස අර්ථකථනය කරන්නේ මේ පවතින ගතානුගතික සමාජ ධාරාව ගෙනියන්නේ ඒ පාසල තුලින් ඇති කරන ඒ ශිෂ්‍ය ප්‍රජාවම තමයි ඉදිරියට. වුන් වෙනත් විකල්ප අධ්‍යාපනික ක්‍රමවේද වෙත යොමු වන්නේ නැහැ. එනිසා ආදරණීය දරුවනේ නන්දන වීරසිංහ මේ කවි පන්තියෙන් අප වෙත ගෙනහැර දක්වන ප්‍රධානතම කාරණය තමයි අධ්‍යාපන ක්‍රමයේ පවතින විෂමත්වය අසමාන ස්වභාවය පන්ති කාමරය තුල පුළුවන් එකා බැරි එකා වශයෙන් වන ද්‍රවීගත වීම තමයි අප වෙත සම්මුඛ කරන්නේ. එබැවින් පාසල ඔය කියන තරම් සොඳුරුද කියන ප්‍රශ්නේ නැවත අපට විමසන්න පුළුවන්. ඒ නිසා සැබවින් මේ ආදරණීය පාසලක්ද කියන ප්‍රශ්නාර්ථය අප තුල ගැබ්ව පවතිනවා. මෙවැනි තවත් අනුමානයකින් අනුමාන ਵਿਚාරයකින් ඔබ හමුවීමේ බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ඔබට ජය ආරාධනා කරනවා විෂන් ඉඩි ශ්‍රී ලංකාවගේ නාලිකාව subscribe කරන ලෙසට.